දෝෂණය වංශාව නාස්තිය අක්‍රමිකතා සහකාර්යක්ක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකය දැන් අදලියන්නේ දෙසය අසෝ දෙබැනි ටෙලිවැකිය මේ ගෙවුණු දින තුන ඇතුළට ටෙලිවැැකිලියන්ට ලැබුණ නෑ අතර සමහර නාලිකාවල මුල් ප්‍රවෘත්ති තුනහෝ හතරම වෙන්වෙලාතිබුණේ රට ජාතිය ආගම බේරගැනීම කියන කරණාව සම්බන්ධය. නේද. විශේෂෙන් ආගම බේරගැනීම. ජෙරොම් ලගෙන් රසල්ලගෙන් නේද. එක එක ජාතියේ අයගෙන් අන්තිමට නටාශක් එලියට ඇවිල්ල නේද. දැං ඉළඟට මේ කරලියට තවස්වාමින් වහන්සේ නමකුත් වැඩියා. දැන් මේ සියල්ලු දෙනාටම එකම එකවාක්ක්‍යයක් කියල ඔය මාතතුෘකා අපි නත්‍රර කරනවා. හොඳේ ආගම තියෙන්නේ ආගමික දර්ශන තියෙන්නේ ජීවිතය හදාගන්ට. එහෙම නැතුව එක එක ජාතියේ විහිලු කතා කියය කිය කොළොප්පං වැඩකරකරින්ට නෙවෙයි. එනිසා ඇත්තටම දැන් වෙලාවකට මෙන්න මෙහෙම සැකයකුත් හිතනවා. මේ උදලා කාගෙ හෝ දේශපාලන ඉත්තුද කියලා. මොහොද මේ මොහොතේ මේ රටේ තියෙන්නේ. මහා ආර්ථික ප්‍රශ්නයක් රටතිීන් ආර්ථික ගිනිකන්දක දරුවෝ ඉන්නේ කුසගින්නේ සුභසාධනය ඒකැන්නේ මොනහෝ ජීවත්වෙන්ට උදව්ඉල්ලන රටේ දෙකෝටි විසිපන් ලක්ෂයක ජනගහනින්ක් ලක්ෂ තිස්සටක් මොනුවහෝ ඉල්ල ලායිදුම්පත්්‍යාවවා. අපිට කණඩ දෙන්න කියලා. අර රනිලික්‍රමසිංහ ජනාධිපතිව වනාාම ලෝකේ හත්තර වටෙන්ම පට් පට් ගාලා ලැබෙනෝකෝ ඩොල බිලියන අට දහය නේද. ඒතියා තාම සතපහක්වත් හරියට රට ඇතුලට නයක් හැටියේටවත් ඇවිල්ලන්න. නේද. එනිසා ඔය ඇති හොඳටම. මාාතෘකා තියෙනවා කතා කරන්න මේ රට බේරගන්න ඕනේ මාතෘකාත්තියෙනවා නේද. අර වෙලාවකට කැලනිි ගං පතුළ දෙබෑ කරගෙන නයිගෙනවනි ආ මහ සද්ධයකුත්තෙක්ක සදාාතුක කරන්්ඩුව නේද. නාග ලෝකන්දලලා. වැඩැම්මුවේ අනික මේ වෙලා වැඇති ප්‍රශ්නය තමයි, එත්දා ඒ කැලනිිගඟ දෙබෑකරගෙන නාගරාජය අරන්නාපු කරඩුව. ඒකත්මඩින් චෛනා හර්ද දැන් ඒ කැනෙ නාගලෝකේටත් චීන කරන්ඩු විකුණන තරම්, චීනය දියුණු වෙලා. එහෙව චීනයට තමයි අපි අද ලෝකෙන් වැඩියෙන්ම නයගවන්ට තියන්නේ එනිසා අපි ඉන්නෙ හරි අමාරු තැනක එදා කැලනය රජමහා විාරිදිී පොහොට්ටුඋද්බෙදලනේද සියලු දෙනාම කැලිනිි ගම්පතුළේ නාගේ කරං ඇවිල්ලා ධාතු කරඩු කතාව කුද්ගෙනල් ඒව සමාජගත කරානේද ඇත්තම ගත්තෝ තරිනම් බෞද්ධ දර්ශනයට එදා ඒ කළන නිග්‍රහයට අපහසට ඒ සියලු දෙනනාම ින්ටත් ඕනේ කූරු ගනිමින් හොඳේ ඇත්තමකි වෝත් කුසගින්න ආර්ථික ප්‍රශ්න යටය වන්න ආගමික ප්‍රශ්නතරම් ලේසිෙන් ගිනිතියන්ට පුළුවන් වෙන. හොඳටම ඇවිලෙන පිදුරුජාතියක් පුළුන් ජාතියක් මේ ලෝකෙ කොහේවත් නෑ. හරද විශේෂෙන් ආසියාවනු කලාපේ. එනිසා අපි පරිස් සංවමු. මේ ආගමික ප්‍රශ්න සමාජගත කරන්ට හදන ජංගම ගනිකා කඩ පවත්වගෙන යන කොහේ හෝ වදපු ළමයාව කෝච්චය දාලයන ආදී මාතෘකායෙක් ඒක මෙලියෙටින් ගෝල්ෆේ සරගල කාරයෝ කියන නම්ම නේද. ආ ඒ වචනයත් එලියට න හැම තිස්ෙම . පාරෙ පූසෙක් ැටවුුණත් බල්ලෙක් යටැටවුණත් ඒ එන්නෙත් අර්ගලකාරේ, ගෝල්ෆේස් අර්ගලකාරයෙක් නේද. ැන් ගෝල්ෆේස් අරගලේට දස දහස් ගණනින් සැනග එකතු වුණානි විශේෂෙන් තරුණ තරුණිය ඕනේද, එතනකුඩ්ඩු බොන්න ගනිකාසේවයදෙන නේද එකේ කාගම්බලට අපහස කරන උන්දලා ඕන තරම් ඉන්ට ඇති. හරිද දහයක්පාලොක්වත් ඉන්ට ඇති. අපි නිකං අරම්බලමුකෝ දෙසිය විසිි පහ දෙසිය විසි පහ ඇතුළේ හරද පුංචි පිරිසාක්න ඉන්න නේද ඒ පිරිසාහතර අපි දක්කන්නේේ රත්තරන්ගෙනල්ලාහනු රත්තරං අලි සබ්‍රිරහහි නේද කෝටියටක රත්තරං ජංගම දුරකතන නුවකයි, මිනිියගේ දඩේ රුපියල් ලක්ෂ හැත්තප පහයි අඩුම ගානේ ගෙනාපු රත්තරන් සහ දුරකථන වලට තුංගුණයක්වත් ගහන්ට ඕනේ ඒ කැන්නේෙ කෝටි විසිහතරක්වත් ගහන්ට ඕනේ. මිනියා අඩුගානට ගහල ශේපනා දැන් මේ. මිනිහෙක් දෙදසිය සිපහතර හිටිය කියලා දෙශය විසිපහම රත්තරං හොරුද දෙේශිය විසිපහම මේ මොබයිල් ජංගම දුරකතරගන සෙට්ටකදද ඉන්න නේද අර එක්ක කාලෙක එක මන්ත්‍රීවරයකුගේ නිවසට ස්ටF එක ගේල්ලා ගේ වට කලා ජනධිපතිකගෙනක් ගේලදම උන්ද බදාගෙන ේරගත්ත රිද මොකරද ස්ටF එකකගේ කුඩු අල්ලන්ට දැන් ඉතින් ඉතුරු සියලු දෙෙන තේකන්නේ ඒ දෙශය විසිි පහ මේ කෙන හැර අනිත්සිියලුදනා කුඩවෙලෙන්තුොද. ඇ දැන් එක්කෙනෙක්ග නෝන බලහත්කාරෙන් ඉඩන් අල්ගෙන ගොඩ කර. කුන ිසක්කරනවා නද ඇයිගේ මහත්තය මිනිස්සුන්ට තර්ජනය කරලා ඒඩම්බල සල්ලල්ලන්නනවා නේද දැන් එතකොට මේ මුල්ලුද දෙසිය විසිප පහම ඩං ගොඩ කරනවාද නැහැන දෙේ විසි පහම නොනල ඉඩම්බං කොල්ල කාරයෝද නැහැනි නේද. හිටපු කතාානායක කරුජයි සූරියගේ පුටුවට වතුර හලා මිරිස්කුඩුග හලා. එදා පාලිමේන්තුම හැල්ලෝට ලක්කලේ කීපදෙනෙක් මිස හැමෝමනමේනි නේද. එතකට ඕකයි නොක්කොම මිස්කුඩුකාරය නවේනි මේ ය පෙරෙදා පාර්ලිමේන්ටවේද අතවත්. මන්ත නෙක් ව කාන්ාවකගේ ගෙදරටම කිහිල්ල ගන්න ඕෝන කියලා බලන්නො මහජන ියෝජිත්‍යවූ පාර්ිමේන්තු ඇතුල කියන ත අරේ බිත්තර ගනක විුද් වෙච්චි නෝනගේ යා ෙදරට ිල්ල මනිස්සුගන්ට ඕනිකිව අරද දැන් එහෙම කිව කියලා ඔය මුල නියෝජිතයෝම ඒගන්ට දාන්ට ෑන දේ විස පහම කිය නෑන ිල්ල ගවල්ලල් කාන්තාවන්ට හවල්ල කියල නේද. අර තරම් මේ පුංචි දෙසිිය විසිගානක් ඇතුළෙත්. එකඒ එක ජාතිය ගල් ගඩ්ඩෝ ඉන්නකොට රට හතරටිම ගෝල් ේ සාප ඇ. මොනතර ගල්ගඩ්ඩො ඉන්ඩ ඇදනේද ඒෙන් අදහස්සෙනවාද අරගලයේ මෙහෙවූයේ කුඩ්ඩෝ ගනිකාව හොරු කියලා කොහමුණත් එකක් තර්කානුකූලයිනේ අර්ගලයේ නිසා හිටපු ජනාධිපති පැන ලගියා නේද. අගමැත්තිට හිටපු අගමැති බවට පත්වෙන්ට වනා එකම ආසනයක් වදදිනාගන්ට බැරි වුණු චිට්ටෙන් ආපු රනිල් වික්‍රමසිංහ අන්තිමට නතර වුණේ ජනාධිපති වෙලා දැන් ඒකෙන් මේ කියන්නේ මේ ඉන්නේ අර්ගලේ හිට පු කුඩ්ඩෝ ගනිකාෝ බෙක්්ිට හොරුන්ගේ ජනාධිපති කියලාද? ඇ මේයිනි ජනාල්පති රනිල් එහෙමද නෑ මේ ඉන්නේ සමස්ත අරගලේම මයි අරගලයේ නිරන්තරයම හඳුන්න්නේ අම්පූර්ණ අරගලයක් අසම්පූර්ණ අරගලයේද උපන් අඩු අයිසේ ළමයක් ජනාධිපති රානිල් එච්චරයි නේද. දැන් එහෙම නැතුව කුඩ්ඩන්ගේ ජනාධිපතිවත් ගැනිකාවන්ගේ ජනාධිපතිවත් නමයිනි අරගලයෙන් පත්තුවන බව ඇත්ත නමුත් ඒඇයිගේ ජනාධිපතින මෙ ඉන්න නේද ල් ග බ වල් ග පුන්දල්ලගේ ජ තිපති නාදිපතිකගේ ගිනි ති නේද ැන් මල් කිය න ඒ අත වාර රග හිටි දරුවන්න්න පුනුරුත්තාාව න කරන්න ලක ීප රක් කි ර කිවවා ජීවිතයටටම රස්වාාවක් ලේ නැති. තමුල්ල වගේ මාර සැපවත් ජීවිත ගත කරන්න අයව ඒගල්ලං කොමදි ොන් රුත්තාාපනය කරන්න. . නිික ඉතින් මේ ජනාධිපති රනිල් මේ අරගල න පත්ව වන. එකො අරග ොල් ො කෙල්න් ල් කක්. दे, ने प पने ර खला . ඉතින් දැන් ජනාධපති රනිල් මේ හොඳ නෑ මේ උන්දා මේ අරගලේ හිටපු කුඩ්ඩන්ගේ ගනිකාවන්ගේ ෙක්්ෂී් හොරුන්ගෙන් ආ මට අමත කුණාරමේම පූල් එකේ නාපපු උන්දලගේ ජනනාධිපති කියලා මේ අාවපුන් රුත්තාපනය කරන්න මනොඔද මේ කතානේද. ඒනිසා දැන් රටවැසියන් ලෙස අපි සූදානම්බෙමු. මේඒ එක ඒක ජාතියේ මාතෘකා කරල්ලට ගැෙනත් ජරෝම්ල නටාශල නේ දර්දැන් අතවර හාමුදුරුව කෙනෙක් වගේ ඒවාගේගේ මාතෘකවස්සේ හදන්නේ ප්‍රෘත්ති විකාශවලට මේ රට ගිනිිතියෙන හ. අනුමන්තගේ ලෙවල් එකේ කතාගෙනියන්න ඉඩදීලා රටේ සැබෑ ප්‍රශ්න අමතක කරන එක අපි බුද්ධිමත්ව ඥානාන්බිතව කතා කරමු අපි දැන් ප්‍රශ්න කරමු කෝ රටේ ආර්ථතිිකේ විසඳන ක්‍රම කෝ රටට ඩොලර් ගේන්න පුළුවන් ක්‍රම? නේද. අද වැහිලායන ඇඟලුම් කර්මාන්තවලට උත්තරකෝ බඩගින්නේ කුසගින්නේෙ මන්ද පෝෂණඉන්න දරුවන්ගේ කුස පුරවන ක්‍රමකෝ. කොහොමද දේශයනාය ප්‍රතිීහුව ගත කරලා බැංකුටික කඩා වැටන්නේෙ නැතුව බේරගන්නේ අයම්Fෆ කියන විදිහට උන්දලත්තෙක්ක නිදිහනට ගිය හැම රටකටම ලස්සන නිල්පාට ඇස්තියන බෝල ගෙඩි වගේ සුන්දර බබාලද එපදනේ ආ යක්ෂ පැටව් ඉපදුනේම නැද්ද ඕන තරම් ප්‍රශ්නතියෙනවා කතා කරන්න. එනිසා යට ගහන්න හදන රට රවට්ටන්න හදන ප්‍රශ්නවලට අහුවෙන්ට එපා අපි නිරන්තරයම්ම යටගහන්ට හදන රට රවට්ටන්න හදන ප්‍රශ්න ගැන ටෙලිවකයෙන් දිගටම කතා කරනවා කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.